ආයුබෝවන් පුතේ දුවේ කුමාසාද ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ මේ වගේ රූපයක් දීලා මේකේ තියෙන ත්‍රිකෝණ ගාන කීයද කියලා හොත් උත්තරයක් හොයාගන්න කොහොමද කියලා. දැන් ඔයාලට මේක දැක්ක ගමන් මතක් වෙන දෙයක් තමයි පුතේ මම දන්නවා අනිවාර්යෙන් ඔයාලට මෙතන පේනවා ත්‍රිකෝණ 1යි 2යි 3යි 4යි මේ ලොකු ත්‍රිකෝණයයි ත්‍රිකෝණ පහක් කියලා තමයි බහුතරය දරුව උත්තර දෙන්නේ. එතකොට ඒ දෙන උත්තරේ හරිද? එහෙම නැත්නම් මොන හරි අඩුපාඩුවක් තියෙනවද කියලා අපි බලමු සාකච්ඡා කරමු. ඒකම ඇයි මේ වගේ ගැටලුවක් සාකච්ඡා කරන්න කියන එකත් මම කියන්නම්. මේ වගේ ප්‍රශ්නයක් 2014 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ දෙවන පේපර් එකේ 28 වන ප්‍රශ්නය විදිහට ඇවිල්ලා තියෙනවා. මීට වඩා පොඩි වෙනසක් තියෙන්නේ. නමුත් මේ වගේ ප්‍රශ්නයක් ඔයාලට ඇවිල්ලා තියෙනවා. දැන් අපි බලමු මේ වගේ එකට කොහොමද අපි උත්තර ලියන්නේ කියලා. අපි මුලින්ම කරන්න ඕන පුතේ මේ විශාල ත්‍රිකෝණයේ ඇතුලේ තියෙන කුඩා ත්‍රිකෝණ වලට පිළිවෙලින් 1 2 3 4 කියලා අංක දාන්න. දැන් ඔයාලට සත්‍යයක් කියන්නේ ඔයාලට පිට මේ ටිකක් වහින වෙලාවක පුතේ මම මේ කතා කරන්නේ. විශාල ත්‍රිකෝණයේ ඇතුලේ තියෙන කුඩා ත්‍රිකෝණ වලට පුතේ 1 2 3 4 කියලා අංක දාන්න. ඒ අංක දාපු හැටි ඉස්සර මෙතන පෙන්නලා තියෙනවා. මෙතන පේන ඇති ඔයාලට ත්‍රිකෝණ ඇතුලේ 1 2 3 4 කියලා අංක දාලා තියෙනවා. මේ දාපු අංක ටික එකතු කරයින් පස්සේ පුතේ ඔයාට හොයාගන්න පුළුවන් මේ රූපේ තියෙන ත්‍රිකෝණ ගන්න කීයද කියලා. උදාහරණයක් විදිහට මෙතන 1 2 3 4. ඒ ඉලක්කම් ටික එකතු කරලා දෙනවා. 1යි 2යි 3යි 4යි. ඔක්කොගෙම එකතුව පුතේ 10යි. ඒ අනුව මේ රූපේ තුල මේ රූපේ දැකිය හැකි ත්‍රිකෝණ ගණන පුතේ 10යි. මම යනවා තවත් ඒ වගේ ගානකට. බලන්න පහත රූපේ දැකිය හැකි ත්‍රිකෝණ ගණන කීයද? අර විදිහමයි පුතේ. 1 2 3 කියලා දාගත්තා. ඒ ටික එකතු කරා උත්තරේ 6යි කියලා ගත්තා. හරි ලේසි පුතේ. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තමයි මම ඔය කිව්ව 2014 පේපර් එක ඇතුලේ පුතේ තියෙන්නේ. අපි යනවා තව එකක් බලන්න. සර් ඕක ඔයිට වඩා අමාරු කරන්න බැයිද කියලා දරුවෙකුට හිතෙන්න පුළුවන්. අර ඉස්සරලා ගාන දකිනකොට මේ ගාන දකිනකොට දරුවෙකුට හිතෙන්න පුළුවන් මේක තව අමාරු කරන්න බැයිද කියලා. අමාරු කරන්න පුළුවන් පුතේ. මේන් අමාරු කරලා තියෙනවා. දැන් මේ වගේ අවස්ථාවක් දීලා මේ රූපේ තියෙන ත්‍රිකෝණ ගාන කීයද කියලා අහුවොත් ඔයාලා කොහොමද උත්තරේ හොයාගන්නේ? පුතේ එතනදී මෙන්න මෙහෙම ත්‍රිකෝණ කොටස් දෙකක් තියෙනවා. උඩ කොටසට 1 2 3 කියලා පිළිවෙලින් අංක දාලා එකතුව 6යි කියලා ගන්න. යට කොටසට 1 2 3 කියලා අංක දාලා එකතුව 6යි කියලා ගන්න. එතකොට පුතේ 6යි 6යි ඉලක්කම් දෙකේම එකතුව 12 කියලා වාට හොයාගන්න පුළුවන්. එහෙනම් මේ වගේ රූපයක දකින්න පුළුවන් ත්‍රිකෝණ ගාන කීයද? ත්‍රිකෝණ ගාන 12යි. එතකොට සර් තවත් මීට වඩා අමාරු කරන්න පුළුවන් ක්‍රම තියෙනවද? ඔව් පුතේ. ඒ වගේ තවත් අමාරු ක්‍රම. එහෙම නැත්නම් ඔය ප්‍රශ්නේ තව කොච්චර දුරට විහිදුවලා යන්න පුළුවන්ද කියන එක පුතේ අපි කතා කරනවා අපේ 3 4 5 ගණිත ගැටලු සහ විභවතාමාන පන්ති වල. ඒ පන්තිත් එක්ක ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් මේ නම්බරයකට කතා කරලා 0.7.2118 කියන නම්බරයකට කෝල් එකක් දීලා නැත්නම් WhatsApp පණිවිඩයක් දාලා 3 4 5 ගණිත ගැටලු සහ විභවතාමාන පන්තිත් එක්ක ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකම පුතේ මේ වගේ වීඩියෝ ගොඩක් මේ වගේ ගැටලු විසඳන ආකාර තියෙන වීඩියෝ ගොඩක් කුමාසා YouTube channel එක ඇතුලේ තියෙනවා පුතේ. යන්න කුමාසා YouTube channel එකට search කරලා බලන්න ගණිත ගැටලු කියලා playlist එකක් තියෙනවා. ඒ playlist එකේ තියෙන පුතේ ගැටලු වලට උත්තර ලියන ක්‍රම බලලා ඉගෙන ගන්න. එහෙනම් පුතේ නැවතත් අපි හම්බ වෙනවා තවත් මේ වගේ වීඩියෝ එකකින්. අමතක කරන්න එපා පුතේ. channel එක subscribe කරලා තියාගන්න. මොකද හේතුව මේ වගේ වීඩියෝ එකක් දාපුවාම ඔයාලට ඒක බලාගන්න අවස්ථාවක් හම්බ වෙනවා. එහෙනම් දුවේ පුතේ නැවතත් අපි මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එතෙක් දුවේ පුතේ ආයුබෝවන්.